කෝපල් සිසිර කියලා හිතේ කකුල අහිමි වුණා. යුද චරිත අදහන්න ඕනේ. උඹ බේරෙන්නේ මම බේරන්න එපා. මම කමාන්ඩු මම බේරන්න. උඹ කමාන්ඩු උඹ බේරේ. දුවකු ඉස්සරහ නළුව නැහැ. මොනක තමයි මට දුන්න න්‍යාය. නිර්මාණය ඉස්සර තිබුණ රේගි ඊට පස්සේ තමයි ඇට වෙනස් වුණා. විමර්ශන අභාරදී මේකම අවස්ථාවෙ සිද්ධ කරා. පාලම පුපුරන්න බෝම්බයි කරලා ඉවර. එල්ටීටි ඇතුළට ඇවිල්ලා තියෙනවා. මල්ලි උඹලා කිසි කෙනෙක් බහින්න එපා. කමාන්ඩෝ සතාම යුද්ධේ පටන් ගත්තේ නැහැ. මේ යුද්ධේ පස්සට යනවද ඉස්සරහට යනවද කියලා තීරණය කරන්න කමාන්ඩෝස්ලා කිසි කෙනෙක් නැගලා යන්න බෑ පිළිදිනක් කරලා. දුව නිර්මාණය කරව එතන වට පිටාව. අපි දුවන්නේ අපිට දුවන්න පුරුදු වෙලත් නැහැ. අපි දුවන්න මෙතෙන්ට එන්නෙත් නෑ. කමාන්ඩෝස් වචන්දි. දුවන කොටි. පළවෙනි පාර ආර්පීසි නැසෝල්ට කරනවා. දෙවෙනි පාර 40 මිලිමීටර ඇටැක් පටන් ගත්තා අපිට ගහන්න. ඩීටිවන් ගන්න පටන් ගත්තා. නැසෝල් ටික වැඩි වුණා. ගෲප් එකක් පොඩු වෙලා. පළවෙනි රැල්ල ගහනවා. එන ප්‍රමාණය නැහැ. ස්ටෝම් බංකරයක් තියාගෙන මම ඔක්කොම ෆිල් කරලා වාසිය උන්ට වැඩි. මේ උන් දුවන ඒවා දැක්ක. දුවන ඒවා පැකට් එහෙ තැන් වල වැටෙන්න වෙඩි තිබ්බා. දුවගෙන යන උන්ට වෙඩි තිබ්බ ප්‍රමාණය වැඩි. නැත්නම් වඩාගෙන යනවා. අතුරු දහන් නොවීම. ලයින් එකේ ගහක් උඩින් ආටි කරගෙන. ගහේ එන නූ බඳගෙන ලීයේ බඳගෙන ඒකට වෙලා මේ එන ලින්ක් එකට 15 කරනවා උගල දෙවිච්ච අපි අතුරු දහන් ලිස්ට් එකෙත් ඉඳලා තියෙනවා දන්නෙත් නෑ හුරු බස නුහුරු වීම ආසන්න මීටර 15ට 20ට 50ට ලංක කරලා අරදාගෙන කොන්නේ අතරේ දාගෙන එනවා සිංහල සිද්දුවක් තියෙනවා ටික කාලයක පටන් ඔබ අමතකන බව දැනුණා කියලා සිද්දුවක් කියනවා ඔබත් ඉතල කියනවා හතර දෙනා ඉතර දෙනා ගහන්න හදන උඹ ඉපුණු කරේ ගස් වැලින් මතු වූ වතුර මේක ඖෂධීය රහක් ස්ථාන කීපයකින් රුක්කත්තන ගස් මුල් වලින් මේ ආරම්භ වෙන්නේ මේක හරිය විශේෂ තැනක් ලංකාවේ සුපිරිසුදුම වතුර. සරසාලේ සටන සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන් පළමු කමාන්ඩු රුචිමේතු නියෝජනය කළ කෝප්‍රල් ෂාක් බණ්ඩාර. අද ඔබට කියන කතාවයි. සරසාලේ සටන සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන් රණවිරුවෙක්ව හොයාගෙන නෑගම්මාව අපි නෑගම්පහට මේ සිටින්නේ කෝප්‍රල් මුණසිංහ බණ්ඩාර ඔබ නියෝජනය කරන්නේ පළමු කමාන්ඩු රෙජිමේන්තුව නමුත් කමාන්ඩු රෙජිමේන්තුව ඔබව දන්නේ ෂාක් බණ්ඩාර කියන නමින් මේ වැඩසටහන ගලා යන්නේ දේශ හිතයිෂින් වෙත විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ දේශය පිළිබඳව මාතෘභූමිය පිළිබඳව උත්තේජනය ඇති කිරීම අප වැඩසටහනේ අරමුණ බොහෝමයක් දෙනා නොදන්න දෙයක් මේ කියන්නේ මේ වැඩසටහන් රෙජිමේන්තුවල පුළුල් තිරේ පෙන්නනවා ඔබ වැනි නිලධාරීන් කතා කරන යුද අත්දැකීම් විහිසුණු අත්දැකීම් සාමාන්‍ය සෙබලාට අධ්‍යයනය කටයුතු සඳහා භාවිතා කරනවා ඔබේ කතාවට පෙර අපි යමු දිගුදුර විහිදුම් ක්‍රියාන්විත සිදු කරන විට අවශ්‍යතාවයන් ඇතිව රැගෙන යන ජල ප්‍රමාණය නැතිව හොත් මොකද කරන්නේ අද අපි දවල්වරුව කහල්ල පල්ල කැලේ රක්ෂිත භූමිය ආසන්නේ නාමලුව සිංහගිරි විහාරයේ පසුපස වනලැහැඹට ගියා මේ තිබෙන්නේ එහෙදි අපි හොයාගත්ත වෝටර් වැල් මේ කහල්ල පල්ල කැලේ රක්ෂිත භූමියට ආසන්න භූමිය ආරම්භය මේ ආරම්භය අපි ආවා කමාන්ඩෝ ෂාක් එක්ක දැන් එහිදී තමයි අපිට පෙන්වන්නේ මේ වැල වෝටර් වැල් හැමෝම හොයපු වැලක් මොකද හේතුව මේ කැලේ අතරමං වුණහම කමාන්ඩෝ සෙබලුන් සහ අනෙකුත් සෙබලුන් සොල්දාදුවන් වතුර නැති කල මේ වැල කපලා තමයි වතුර ගන්න අපි බලමු මේක හරියටම හරිද වැරදිද කියලා පල්ලෙන් කපනවා කපලා මෙහෙම තිබ්බොත් උතර එන්නේ නෑ ඊට පස්සේ උඩින් කපනවා මේක ඇතුළේ ඉන්න උතර බලන්න නෝ උතර ඇතුළේ හරි
දැන් සූදානම මේ වතුර ටික බොන්න. අපි කැපුවේ කුංචි වැලක්. නැත්තම් මෙතන තිබෙනවා යෝධ වැල් තිබෙන ඕනම ප්‍රමාණයක වැල් තිබෙනවා. නමුත් පරිසරයට හානියක් සිදු නොකොට අවම හානියකින් තමයි මේ ඔබට මේ කාරණාව පසක් කරන්න. බීලා බලමු. මේ වතුර එකේ තියෙන රහ ඇත්තටම වෙන කොහෙන්ද සම්බන්ධ කරන්නේ මේක ඖෂධීය රහක් තියෙන පියබට පෙන්නවා කෝප්‍රල් කටු පෙන්නවා ඒ වගේම චෙක් ගස් පෙන්නවා අද පෙන්න ඕන වෝටර් වැල් මේ කමාන්ඩ් රෙජිමේන්තුවේ ඒ වගේම අනිකුත් විශේෂ බලකායේ රෙජිමේන්තුවල සොල්දාදුවන් කැලේ අතරමං වුණු කල මේ වැල් තමයි පිහිටට ඉති ඒ විතරක් නෙමෙයි මේ අගෝස්තු මාසය රටටම ප්‍රශ්නේ මේ රස්නේ විතරක් නෙමෙයි පානීය ජලයත් හිඟ වෙලා. නමුත් 365 දවසම පානීය පිරිසුදු ජලය තිබෙන රහසිගත තැනකුත් අපිට ලැබුණා. ඒ උල්පතක්. නාමලු සිංහගිරි විහාරයේ වතුරාපු අතීතේ මේ සිංහගිරිය තියෙන්නේ නේ සිංහගිරියෙන් තමයි වතුර එන්නේ ඊට පස්සෙන් ඇවිල්ලා ගිරියෙන් වැටෙනවා නමුත් අද මෙතනින් එන්නේ නැහැ වතුර නාමලු සිංහගිරි මේ ජල උල්පත පටන් ගන්නෙ මේ රුක්කත්තන ගහ ළඟ. ඉතින් අපිට වාසනාවක් තිබුණා මෙතෙන්ට එන්න. මම හිතන්නේ ගම්වැසියෙකුට හැරෙන්නට වෙන තැන අයකට එන්න බෑ මෙතනට. එතරම් ගම්වාසීන් මේ ප්‍රදේශයේ මේ ස්ථානය රැක ගන්නවා මේ අගෝස්තු කාලේ වුණත් දෙයියනේ කියලා වතුර තියෙන වතුර තියෙන ගම්මම බොන්නේ මේ වතුර ස්ථාන කීපයකින් රුක්කත්තන ගස් මුල් වලින් මේ ආරම්භ වෙන්නේ මේක හරිය විශේෂිත දැන අකණිතක හරි පෞරාණික බවක් ඒ වගේම ගුප්ත බවකුත් දෙනවා මේ ස්ථානය අපි වතුර ටිකක් බීලම ශාක් අයගේ කතාව අහන්න ශාක් අයගේ නිවසට යනවා ලංකාවේ සුපිරිසුදුම වතුර එන බොම් පිං සිදෙනවා කතාවට යමු අපි දැන් සූදානම ඔබව රටට හඳුන්වා දෙන්න මම 1979 සැප්තැම්බර් මාස 4 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 459 කන්දේගම තුලානේ උපත ලැබනවා. ඉන් අනතුරු අධ්‍යාපනය සඳහා ආනායගම සිරිසුමන විද්‍යාලයට ඇතුල් වෙනවා. මම එහිදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා අධ්‍යාපනය හදාරා මගේ ලොකු ආසාවක් තිබ්බා කොමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීමට මම වයස අවුරුදු 16 17 කාලවලත් උත්සාහ කරනවා. හැබැයි කොමාන්ඩෝ රෙජිමේන්තුව මාව ප්‍රතික්ෂේප කරන අවස්ථා දෙකකදී. තුන්වෙනි අවස්ථාවෙන් නැවත මම කොමාන්ඩෝ රෙජිමේන්තුවට යනවා. ආධුනික සිවිලෙක් හැටියට.
බොහොම සුළු ප්‍රම ස්ථාන කීපයක තමයි මේ කමාන්ඩෝස් ලා බඳවා ගැනීම කටයුතු කළේ අපි යන කාලේ ඒ කාලය තුල මම අනුරාධපුරේ මහනගර සභාවේ තිබ්බ ආධුනිකයන් බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙනවා හැබැයි එහිදී දින 7ක කාලයක් මා දෙනවා වයස වෘද්ධ 18 සම්පූර්ණ වෙන්න මට කිව්වා මල්ලේ උඹ කමාන්ඩෝ වෙන්න ඕන හැබැයි අදනේ මේ උඹ වයස හරි ගියාට පස්සේ මම ඒ වෙනකොට කරාටි පුහුණු හදාරලා තිබ්බා මල්ල ක්‍රීඩා වල සම්බන්ධලා තිබ්බා මේ මගේ සහතික දැකලා සම්මුඛ පරීක්ෂණ නිලධාරි මගේ සහතික අරගෙන මගේ කාලය සම්පූර්ණ වෙනකන් ඉන්න කියලා තමයි මට දෙවන සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න කිව්වා දෙවන සම්මුඛ පරීක්ෂණය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සහ දැනුම පරීක්ෂා කිරීමේ පරීක්ෂණයකට යොමු කර 4000 ගානකට වැඩි පිරිස සහභාගී වෙච්ච ඉන්ද්‍රාම අංක 15 සමාජික හැටියට 600 දෙනෙක් පමණක් සූසුකම් ලැබුවා කමාන්ඩෝ වීමට ප්‍රථම ආධුනික සැබලෙක් සඳහා පුහුණු ලබන්න කොණ්ඩොටුවාන අම්පාර සටන් ක්‍රම පුහුණු පාසලේ CRTS එහිදී මා අංක 29 පාඩමාලාව හදාරලා නැවත මම කමාන්ඩෝ මූලස්ථානයට එනවා කමාන්ඩ් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ටික කාලයක් ඉඳලා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ උපදේශකයන් ඇවිල්ලා අපව රැගෙන යනවා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල වෙත හරි සතුටෙන් ගියා යන ගමන කමාන්ඩෝ රෙජිමේන්තු ඌව කුඩාවේ කමාන්ඩෝ බෝඩ් එකෙන් හැරෙනකොට වැරදුනාද කියලා හිතුණා වෙල්කම් ටු හිල් පළවෙනි බෝඩ් එක ප්‍රොෆෙසර් නැකිල පසු කරනවා ඩෙත් බයි බුලට් පසු කරනවා ස්කවුටින් ෆුටේජ් පසු කරනවා මිනි ඔලුවට පිහි ඇනලා ෆොටෝ දාලා ඒ වගේ විවිධ අර්ථ වලින් ඉංග්‍රීසියෙන් ලියලා මගේ සහෝදර ගල්ට හැම අපි එක බෙජ් එකේ කොමාන්ඩෝ තෝරාගැනීමේ පාඩමල අපි කොමාන්ඩෝ ඉන්ස්ට්‍රක්ටර්ලා අපි හදන්නේ කොමාන්ඩෝස්ලා කොමාන්ඩෝස්ලා හදන කොමාන්ඩෝස්ලා කොමාන්ඩෝස්ලා නොවුණු මේ කොමාන්ඩ් එකේ ඉදිරි පැවැත්මුත් නැහැ රටේ අනාගතයකුත් නැහැ ඒ හින්දා බලාපොරොත්තු වෙන්නේ කොමාන්ඩෝස්ලා උඹලා කවුරුනත් අපිට අදාළ නැහැ මැටි ගොඩක් තලලා පොඩි කරලා මුට්ටියක් හදනවා වගේ උඹලා හදනවා කිව්වා ඊට පස්සේ කොමාන්ඩෝ පුහුණු පාඩමාලාව අංක 45 ආරම්භ කරනවා දින 36ක් නිමා කරනවා කොමාන්ඩෝ තෝරා ගැනීම පාඩමාලාව අවසන් කරනවා විසිල් ඉවරයි බල්ටි ඉවරයි සෝයක පටන් ගන්න ලැහැත් වෙලා කියලා කියනවා උසස් පෙළ කොමාන්ඩෝ පාඩමාලාව හදාරලා කොමාන්ඩෝ සෙබලෙක් හැටියට අම්මාගේ අතින් පපුවේ කඩු දෙක ගහගෙන ජනරල් වීරසිරිය අතින් කොමාන්ඩෝ බිරස්සක පළඳගෙන 1999 වර්ෂයේ කොමාන්ඩෝ සෙබලෙක් හැටියට ජෙනරල් සරත් පොන්සේකාගේ රෙඩ් ඇලර්ට් යුගයේ පරන්තන් ඉදිරි ආරස්සක වලට නැත්නම් පහිසිරෝ ලයින් එකට සහභාගී වෙනවා සන්නද්ධ සටන් සගයාගේ මේ ක්‍රියාන්විත භූමිය පරන්තන් මේ වර්ෂය 1999 මගේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ගෲප් එකේ නිලධාරියාන දෙන හැටියට ඕසි මදුර වික්‍රමරත්න කොමාන්ඩෝ ජෙනරල් පතාක යෝධයෙක් මම නිවැරදි टीम कमांडर्स लाइट इटिया सुखी वीरको परिसमावृत अर्थेम कमांडो निलधारी इट पे कैप्टन गुणरत्न एवकट लेफ्टन गुणरत्न सर टी मैक इट पे अनेम के टीम कमांडर इट राज बोनी दिशा नायक तेंट कमांडो रेजिमेंट राजकर्म टीम साय मेज हेटेट कटयुत करे डब्ल्यू एन जयसेन इट पे कोपल अभिरत्न बी डब्ल्यू आर एस जी टीम के कोपल සාමාන්‍ය පෙනුමක් පුජ්‍යලයා මම අහුවෙනවා MPMG බඩියගේ ජොබ් එකට MPMG බඩියගේ ජොබ් එක තමයි මට තිබුණේ කෝපල් සිසිර කියලා හිටියා දැන්ට කකුල අහිමි වුණා මට ඉහළ බෙජ් එකේ කොමාන්ඩෝ එකේ යුද නළු චරිත අදහන්න ඕනේ මට කවදාවත් මල්ලේ උඹ බේරෙනින් මම බේරන්න එපා මම කොමාන්ඩෝ මම බේරන්නම් උඹ කොමාන්ඩෝ උඹ බේරෙනි කරදරයක් වුණොත් අපි එකතු වෙමු මම බේරන්න ගියලා උඹ මැරෙන්න එපා තුවක්කුව ඉස්සරහ නළුව නැහැ उन्नोक मट दून नहीं आए यदि ऑपरेशन बेस्से ने क्रियान्वित बेस्से ने नो मैन लैंड की फायर अटैक अब यानवा उन्नकट तोरागन्ना प्रहार रेकल कल बंकर विमर्शन करना प्रहार रेकल करना सामान्य इसर तीन रेकी इट पास तम अट विना रेकी ओब्लिक फाइटिंग उन्न पेट लपगी विमर्शन अपहार दे मेकम से अवस्था सिद्ध करावा अवस्था दिखाने युद्ध ඒ යටතේ තමයි අපි යුද්ධ ඉගෙන ගත්තා. පරන්තන් වල ඉඳලා රෙඩ් ඇලර්ට් ඔපරේෂන් ඒරියා ඉටි. එතකොට රෙඩ් ඇලර්ට් කියලා දැන් මේ ජෙනරල් මුණසිංහ සර් මැරුණා. හැබැයි අදහන්න ඕනේ චරිතමේ. එල්ටීටී එක ගහනවා කියලා නිර්මාණය වෙලා තිබ්බ කිල්නොච්චි කඩලා එල්ටීටී එක දිනලා එල්ටීටී එක අමුතුම ලෝකෙක ජීවත් වෙච්ච කාලයක් මේක. හුන් දෙනව අනතුරු වෙන ගේම් කරන අපි උඹලට ගහනවා. අහවල් දිනට ගහනවා. අහවල් දින හැබැයි ගහපු දිනයක් නෑ.
හැබැයි දින වලට එල්ටීටී එක ගහනවා හැබැයි අපි පර්ෆෝම් වෙන්න ඕනේ පෙර සූදානම්ක් තියෙන්න ඕනේ රෙඩ් ඉලෙක්ට්‍රොමයක් ඇති කරව කොහෙටද ගහන්නේ කොහෙ ගහව ප්‍රශ්න නැහැ කමාන්ඩර්ස් අගෙන් ලයිස්ථානගත කරව මැද සෙන්ටර් එකේ මේ පැත්තෙන් මුලිතිය ලයින් එක එහා පැත්තෙන් පුනරින් ලයින් එක අනිත් පැත්තෙන් කිල්නුච්ච ලයින් එක කොහෙකද ප්‍රශ්න නැහැ කමාන්ඩර්ස් ලා මැද ඕනෑ වෙලාවක ඕනෑ තැනකට කමාන්ඩර්ස් ලා රීඉම්පෝස් කරනවා අපේ ජොබ් එක රීඉම්පෝස් කරනවා ඇටැක් කරනවා අල්ලනවා දෙනවා නැවතෙනවා ඔක තමයි අපේ ජොබ් එක ඒ යටතේ අපි යුද්ධ ඉගෙන ගත්තා යුද්ධ කරවුවා ওই කාලවකවනවලදී එල්ටීටී එක දැනගත්තා යාපනයේ අල්ලනක හිණය මේ තියෙන පෙර සූදානම් අතර කිල්නුච්ච පැත්තේවත් මුලතිය පැත්තෙන්වත් පුනරින් පැත්තෙන්වත් මේ ලයින් එක කරලා කවදාවත් අලිමංකඩවත් අයියකච්චිවත් යාපනයේවත් අල්ලන්න බෑ කියලා දුර්වලයාගේ දුර්වලම තැන උන් හොයන හින්දා ත්‍රස්තවාදියානේ කැඩුවා ඔඩ්ඩු සුඩානොලි එල්ටීටී එක කඩලා ලයින් එක ඇතුළට ආවා කමාන්ඩර්ස්ලා උඩ යුද්ධේ පල්ලෙහා නැවත කමාන්ඩර්ස්ලා ගෙනාවා ඔඩ්ඩු සුඩාන් බහින්ද ඔඩ්ඩු සුඩාන් බහින්ද එනකොට ඔඩ්ඩු සුඩාන් පූජා කරලා ඇවිල්ලා කමාන්ඩර්ස්ලා හැටියට අපේ හිටපු නිලධාරී සහ ජ්‍යෙෂ්ඨයෝ කවදාවත් යුද්ධේ පවතින තැනට ගිහිල්ලා ඔළුව දැම්මේ නැහැ යුද්ධ නිරේක්ෂණය කරලා තමයි යුද්ධ පටන් ගත්තේ ගීපකෝ උණු වතුරේ කඩත දාලා බැලුවේ නැහැ ඒක උණු වතුරද කියලා බලනවා වගේ බලාන හිටියා එතකොට යුද්ධේ පටන් ගන්න තියෙන්නේ කොහෙද නතර කරන්න පුළුවන්නේ කොහෙද අපේ බලය පවත් ගන්න පුළුවන් කොහෙද කියන තැන තමයි අපිට හිටපු නායකයෝ අපිට කියලා දුන්නේ ඒ අරද ඔඩ්ඩු සුඩාන් දුවන්න ගියේ නැ මග නතර වුණා නතර ලැබෙලුව පුළුවන්ද කියලා කරන්න අමාරුයි අපි ආවා පස්සට ඇවිල්ලා අපි ඕමාන්තේ ලයින් එක නතර කෙරුවා කොච්චර බලය දාලා කොච්චර සෙල්ලම් දැම්මත් වැඩක් නැ කමාන්ඩ් බලයට එදා එල්ටීටී එක යට වුණා ඕමාන්තේ ලයින් එක නතර කෙරුවා මෑත කාලේ යුද්ධ ඉවරනතා කාල කමාන්ඩ් එකේ ලයින් එක තමයි ඕමාන්තේ ඒ ඕමාන්තේ ලයින් එක තමයි ෆ්‍රන්ට් ලයින් එක පල්ලෙහෙන් තිබ්බේ අසාර්ථක එල්ටීටී එක නැවත කැඩුව වැලිය ඔය ඇතවටනට උඩින් ගජබාපුර කැඩුවා ගජබාපුරේ ජනකපුර පැත්තෙන් කොකුදුඩයි පැත්තෙන් ඊට පස්සේ කම්බිලේ පැත්තෙන් කඩල ඇතුළට ආවා අපි විවේක ගන්න වෙලාව කොහොමද ඉස්කෝලේ කණ්ඩ රොටි අද දීටි චොපර් ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකේ බානකොට අපි කල්පනා කරා මොකද මේ චොපර් ලෑන් කරන්න කියලා අපි එච්චර ලොකු සේවා කාලයක් නැහැ කිව්වා මල්ලි උඹලට අපිට අඩායි රොටි කණ්ඩම් වෙන්නේ වැඩේපත් වෙලා වගේ තියෙන්නේ කියලා කෝපල් ලැබෙරන් කිව්වා කියනවා තේම කමාන්ඩෝසට එන්න තමයි වෙලා තියෙන්නේ දැන් නගින්න කිව්වා පදවේ තමයි චොපර් ලෑන්ඩ් කරේ බැස්ස බහිනකොට බස් ඇවිල්ලා තිබ්බා ගියා නැග අපි අපේ ගෲප් එක කමාන්ඩ් කරන කැප්ටන් හෙට්ටිය ආරච්චි වැලියෝයට යනකොට වැලියෝ බෝම් පාලම පුපුරවන්න බෝම්බ හයි කරලා ඉවරයි වැලියෝ පාලම පුපුරවන්න බෝම්බ හයි කරලා ඉවරයි එල්ටීටී ඇතුළට ඇවිල්ලා කියලා මල්ලි උඹලා කිසි කෙනෙක් බහින්න එපා කමාන්ඩෝ සතාම යුද්ධ පටන් ගත්තේ නැහැ කමාන්ඩෝස්ලා යුද්ධ පටන් ගන්නකම් අපි යන් කිව්වා කමාන්ඩෝස්ලා යුද්ධ පටන් ගන්න අපි යුද්ධ පේන තැනදී කිව්වා තාම අපි යුද්ධයක් දැකලා නැහැ කිව්වා එතෙන්ට අපි යන්න ඕනේ කිව්වා අපේ ජෙස්ට් අපි අරංගිපු ක්‍රමේ අපිට ඉතින් එතනින් එහාට කතා කරන්න දෙන්නේ නැහැ අපිට දෙන්න ඕනේ ශක්තිය දීලා ඉවරයි යුද්ධයක් කියන එක විහිළුවක් වුණා ඒ කියන කතාවලට අපි මේක බලන්න ඕනේ දකින්න ඕනේ කරන්න ඕනේ ඔකයි නිර්මාණය කරේ අපි වැලියෝ පාලමෙන් ගියා මිනිස්සු වඳිනවා යන්න එපා කියලා බස් වලට වඳිනවා ඇයි ඔක්කොම එනවා දුවගෙන ඇතා වැටෙන ස්කෝල් ළඟට යනකොට ගජබපුර පැත්ත ගිහිල්ලා ඉවරයි එතනින් එහාට යන්න බෑ වෙල නතර වුණා එතකොට ගජබපුර අල්ලලා වෙලමැදින් එල්ටීටී එක එන්නපේ අපි වෙලට යන්නපේ එතකොට අපිට අවදානමක් නේ පාර යන එක අපි ගිහිල්ලා නතර වුණා 5 වටි කැම්ප් එක තමයි ඇතාවෙන්නව තිබුණේ යනකොට ඒවත් විඩ්‍රෝල් වෙලා 8 මෑන් කමාන්ඩර් ඊට කෝපල් අබේරත්න මල්ලේ මේක යුද්ධයක් වුණා කෝපල් ගුණරත්න තමයි 4 මෑන් කමාන්ඩර් අපි කියන කොහොඹය කියලා කියන පසු කාලේ ෆ්ලයිට් කියලාත් පාවිච්චි කරවන නික්නේම් එක හොඳ චරිත මේව යුද්ධ පතාකේ මල්ලේ මේක ජේෂ්ඨ අත්‍රේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන යුද්ධ සම්බන්ධ ප්‍රශ්නයක් අපිට මේකට යුද්ධෙට මිනිස්සු ඕනේ අපි මේ එනවන් ඔක්කොම නතර කර ගන්න මොන ක්‍රමෙන් හරි හැබැයි එහෙම නතර කරන හැම එකම අපේ කමාන්ඩ් එකෙක් ඉන්න පුළුවන් දෙන්නෙක් ඉන්න පුළුවන් උන්ගේ මැද අපි එකෙක් ඉන්න ඕන නැත්නම් මුන් දුවනවා අපි එහෙම කරලා මේක මොන හරි කරන්න නැත්නම් මේක කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි කිව්වා මේ මගේ 8 මෑන් කරන කූප ලැබෙරන BWRG දැම්මා අපි පාරෙන් මෙහා පැත්ත 8 මෑන් එක දානකොට එනවා ලයින් එක කතා කරව කවුද අහවලු අපි අපි යුනිට් වලින් හඳුන්වන්න හොඳ නැහැ අපි අහවලු ඒ ප්‍රශ්නයක් නැහැ මේක යුද්ධයක් මට රෑන්ක් වැඩක් නැහැ දාන්න සර්ගේ ටීම් එක දාගන්න මෙතනින් දාන්න කිසිම හේතුවක් මත යන්න බෑ පිටපස්සට යනවනම් අපි කියන්නේ දැම්ම ටීම් එක කමාන්ඩු දෙන්නෙත් දැම්ම නැවතෙනවා කට්ටිය දැම්ම ටීම් එක නැවත කමාන්ඩු දෙන්නෙත් දැම්ම හැදුවා ෆ්‍රන්ට් ලයින් එක මේ යුද්ධේ පස්සට යනවද ඉස්සරහට යනවද කියලා තීරණය කරන්නේ කමාන්ඩොස්ලා කමාන්ඩොස්ලා කිව්වොත් තමයි මෙතන නෝන කෙනෙක් නැගලා යන්න නැත්නම් කිසි කෙනෙක් නැගලා යන්න බෑ වෙඩි දෙනවා පිටපස්සට කිව්වා අන්න මොරල් එක අපි දුවන්නේ අපිට දුවන්න පුරුදු වෙලත් නැහැ අපි දුවන්න මෙතෙන්ට එන්නෙත් නැහැ හැදුවා නිර්මාණය කරව එතන වටපිටාව කමාන්ඩොස්ලා චන්දි ගැහුවරේ ඇවිල්ලා අපිත් ගහගත්තා එළි වෙනකම්ම ගහගත්තා මේ 2000 කාලව කොහොමද යුද්ධේ උදේ වෙනකොට හැමතැනම ගහනවා එළි වෙලා බලපුවම යුද්ධ කරපේකුත් නැහැ වෙඩි දීපේකුත් නැහැ කවුරුත් නැහැ
එළියට බැලලා බලපුවාම අපි ගහපු දැන් තැන්වල වැටිච්චි වුන් ඉන්නෝ එල්ටීඩී එක ඒක තෝරලා ගත්තා නැවත ඔපරේෂන් නැබ්බහින තැක්කල් ෆ්‍රන්ට් ලයින් එක එතනින් නතර වුණා ඒ ක්‍රමයට අපි නොනතරදල්ට මූණ දුන්නා මූණ දීලා නැවත අසාර්ථක එල්ටීඩී එක දැනගත්තා කමාන්ඩෝ සපල්ලයා උඩා ප්‍රශ්නයක් නැහැ ගැහුවා උඩා කියලා අපේ කමාන්ඩෝ අපිට ඉස්සලා ගියායි ගිහිල්ලා ෆේස් කරවුවා එක එක විදාකාර කොම් වලට ෆේස් කරවුවා දෙවකට මම පල්ලෙහා හිටියේ අපේ බ්‍රව ගෲප් එක විතරයි මුළු වැලිය ප්‍රදේශයේටම එකම හිටපු චරිත ටික අනිත් වන් කමාන්ඩ් එක ඔක්කොම ගියා උඩහති ප්‍රශ්න රුගමන්ඩ් එක මූණ දීලා බරටම වන් කමාන්ඩ් එක ඉතුරු භාගේ මූණ දීලා බ්‍රව එක වැලියේ නොහිතුව වෙලාවක නොහිතුව මොහොතක අපිටත් එන්න කියලා නමුත් වැලියේ මිනිස්සු අපිට යන්න දෙන්නේ කමාන්ඩර්ස්ලා යනකොට මුළු වැලියේම ගැටලුවක් වුණා රෑ අපි නැවත වැලියෙන් යාපනය යන්න මුළු මිනිස්සුන්ට ඔක්කොම හොරෙන් ගැලවලා ගියේ කමාන්ඩර්ස්ලා අන්තිම ගෲප් එක බ්‍රව එහින් අපිට හම්බුණා අරියාලේ තුඩුවේ යුද්ධෙට මූණ දෙන්න හැබැයි අපිට කාලේ අඩුයි මේකෙදි මට විශේෂ සිද්ධියක් වෙනවා වැලියෝ ඉන්න කාලෙදි කම්බිලේ පැත්තේ ටාගට් එකක් ගන්න යනවා මේජර් සිරංජී වේදා ලෙප්ටින ටීම් කමාන්ඩර් යනවා මම කොප ලැබෙරත්නගේ බඩිය පරන්තන වලින් ගැලවිලා මෙහෙට පල්ලෙහාට වෙලා ඔපරේෂන් එකට යනකොට මගේ එම්පීඑම් ජිරාජකාරී අවසන්ලා මාව ස්කවුට් කෙනෙක් හැටියට හදන්න වටපිටාව නිර්මාණය කරනවා එතන ඒ ගිහිල්ලා ටාගට් එකක් ගන්නවා කම්බිලේ පාරේ පළවෙනි ටාගට් එක කම්බිලේ ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා ගහන එක ලයින් එක දැම්මා ෆයර් එක පටන් ගත්තා ඔක්කොම ගහනවා මාත් ගහගෙන ගහගෙන ගියා ඊට පස්සේ ගෝවා බඩියෙන් බොතන ඉන්න එපා සේෆ්ටි තියෙන තැනකට පලයන් කියලා කුපල බෙරත්න මම යවුවා තිබ්බ තඩ්ඩි ගහලා ළඟට ගිහිල්ලා මං ගහනවා මං මගේ පාඩුවේ මගේ වැඩේ කරන්න යනවා ඉස්සර කට්ටිය විඩ්‍රෝල් කරලා මං දන්නේ නැහැ මට ගිහිල්ලා නැහැ ටැක් කරලා යනකොට කණේ පාරක් වදිනකොට තමයි මතක්ුණේ කට්ටිය ගිහිල්ලා කියලා කුපල බෙරත්නලා කණේ පාර දිලා වරෙන් පස්සට යන්න මේ පස්සට කට්ටිය පිටිපස්සේ ගිහිල්ලා කිලෝමීටර් කතර ඇදගෙන ගියා කමන්ද නියම යුද්ධ කරනවා කනට ගාලා මම වැරංගි අදරත් එක මතක මතකයි ඇයි මොකද්ද වරද මම වෙඩි තිබ්බට වමේ දකුණේ ඉන්න කට්ටිය මොකද කරන්නේ කියලා අවධානයක් තිබුණේ නැහැ මගේ එදා ඉගෙන ගත්ත දේ අදත් මගේ වමේ දකුණේ ඉස්සරහ පස්සේ කවුද ඉන්නේ කරන්නේ මොනවද කියලා අදත් මම හොයනවා බලනවා ඊට පස්සේ අපි යනවා අරියාලට කිව්වා අරියාලට කියලා අපිට අරියාලේ තුඩු හම්බෙනවා අපිට නැවත ඔතෙන්ට සම්බන්ධ වෙනවා මේකේ ජයතිලක විදේශීය පාඨමාලාවක් හදාරලා අපේ ගෲප් එකට එනවා ගෲප් එක බලා ගන්න අනදෙන්න අරියාලේ තුඩුවෙන් කඩන්න බෑ කමාන්ඩර් සයින්වා කියලා දැනගත්තා කොළඹ තුරේ පැත්තෙන් උඩ අරියාලේ තුඩුවෙන් කඩනවා ටීම් කමාන්ඩර් හැටියට ලිපින මුදලි දෙන්න කියලා එයා තමයි ටීම් කමාන්ඩර් බාර අරන් ඉඳි අවසනවන්ත විදිහට අරියාලේ තුඩුවේ රැල්ලට මූණ දීලා ඉන්න අවස්ථාවේදී ආර්.බී.සී. වන්නක් ගහලා ලිපින මුදලි දෙන්නයි එයාගේ බඩිය කුපල් මැද ගෙදරයි නැති වෙනවා මෙතන තමයි යාපනයට ගිහිල්ලා යාපනයේ යුද්ධේ මොකද්ද කියලා පටන් අරන් තියෙන මුංගේ රැල්ල මොකද්ද කියලා මූණ දිද්දි පළවෙනි සිද්ධිය පළවෙනි පාර ආර්.පී.සී. නැසෝල්ට් එකට මූණ දෙනවා රැල්ලේ දෙවෙනි පාර 40 මිලිමීටර් ඇටැක් එක ඒ දෙක ඇතුලෙන් තමයි මේ එල්.ටී.ටී. එකෙන් අපි වාක්‍රමණය කරන්න ඉන්නේ සිස්ටම් මෝටරුත් එක්ක අපි ෆේස් කරන්න නැතුනට අපි ළඟට ඇවිල්ලා ගහනවා ඕක තමයි රැල්ල තිබ්බේ ගිහිල්ලා ටික වෙලාවක් යනකොට අපිට වඩා පරිණත යුද පතාකියෝ හිටියානේ හිටපු කට්ටිය අවබෝධ කරගත්ත මේක මෙලා තියෙන්නේ මේක කියලා එළි වෙනකොට වැඩි ඉවර කරලා දුන්නා එතනදී මට වෙඩි වදිනවා වෙඩි වදිනාට පස්සේ වෙඩි වදලා ටියක් වෙලා ගියාට පස්සේ තමයි මට වැදිලා තියෙනවා කියලා දන්නේ නැගිටලා ඉස්සරහට යන්න හදනකොට මගේ බඩේ වතුර වතුර වගේ අල්ලා බලපුවම මෙහෙම ලේ බැහැපෙක ගිහිල්ලා මේ වගේ ඊට පස්සේ අල්ලා මං කිව්වා බඩේ වෙඩි වදිලා කියලා මං කිව්වා කොපල් ගුණේ මට වැදිලා වගේ බඩට පලයන් පලයන් දැන් පලයන් පස්සට ඉන්න එපා ගිහුවා ඊට පස්සේ නෑ මං ඉන්නම්කෝ මට ගහන්න හදලා මං එලවලා ආවා ටික දුරක් යනකොට මම මේ පන්නක මෙහෙම තියාගෙන ආවේ වැඩි වෙදිලානේ මත් එකන් ආවා රත්නායක කියලා ඉඳුරා මං කදාසේ අපි විෂ්ණු කියලා කියනවා රත්නායකටත් වැඩි වෙදිලා එනවා ඒ බලනකොට ඊට පස්සේ එනකොට අත උඩර උණු ලේ වැටෙනවා ඊට පස්සේ කොහින්ද එන්නේ කියලා මෙහෙම අද්දාලා බලපුවා මෙතනින් වැදලා එක හිලයි මෙතනින් වැදලා එක හිලයි මෙහින් වැදලා මෙහින් ගිහිල්ලා කියලා බය වුණා උගුර කඩලා ගිහලා මං ඉතින් මැරෙයි කියලා ගිහිල්ලා කියලා මෙහෙම ලොකු අවුලකුත් නැහැ ඊට පස්සේ ආවා ඇවිල්ලා අතන යුද්ධේ සහභාගීත්වයේ එතනින් අවසන් වෙනවා මගේ හැබැයි කමාන්ඩර් සකුමාරි එක ලින්ක් කරලා ඉතුරු කට්ටිය ලින්ක් කරලා පිටිපස්සට ඇවිල්ලා තිනවා එනකොට අපි ඇඳේවත හැර සියලෝම දේවල් ලෙඩ්ඩේ කාරියාලේ තුඩියෙන් අපෝ කරලා අරගෙන ගිහිල්ලා තිබුණා මාස 4 5 පඩි 7 5ක් නැතුව නිකන් ගිටි මගේ මාස 5ක පඩිය තිබ්බා ඊට පස්සේ අපි මෙජ ජයතිලක මාස 7ක පඩි ඔක්කොම ඒක සල්ලි අතට ආවේ ඔක්කොම ගිහිල්ලා ඉවරයි ඊට පස්සේ මං එනවා ඒ වුණා මෙහෙට පලාලි වලට හැබැයි උණ හොඳ වෙලා නැහැ තුවාල වුණාට එයි අනිත් කට්ටිය එහෙ ඉන්න මාත් එතන ඉන්න ඕනේ කියලා පොඩි උණක් තිබුණා කොළඹට එනකොට බෑ කිව්වා ඊට පස්සේ එහින් දවස් 3ක් ඉඳලා නැවත ගෲප් එකට යනවා ගිහිල්ලා මම නිවාඩු වෙනවා
නිවාඩු වෙවිලා නැවත ගෲප් එකට ගියාට පස්සේ නැවත අලුත් ඔපරේෂන් එකක් සැලසුම් වෙනවා මේ කාලය තුලදී ලොකු ලොකු දේවල් නෙමෙයි පොඩි පොඩි සිද්ධි දෛනිකව සිද්ධ වෙනවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කනවා බනවා ඉන්නවා යනවා වගේ යුද්ධ යනවා විශේෂම සිද්ධිය ඊට පස්සේ අපි මුණ දෙන්න පටන් ගන්නවා මේක තමයි කමාන්ඩෝ එකේ මම මුණ දුන්න බැරෑරුම්ම සිදුවීම මේ දවන්ද සටන සරසාලේ වර්ෂ 2001 සරසාලේ ක්‍රියාන්විතය නැත්නම් කිනිහිර මෙහෙම එහෙමත් නැත්නම් කමාන්ඩෝ ඉලක්කය සරසාලේ 4 මයිල් පෝස්ට් එක අල්ලා ගැනීම සහ ඉදිරියට ක්‍රියාන්විතය කරගෙන යාම නොනවත්ත අනදීම එවකට තෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනඳිනල්දාරි කර්නල් රිටිගහපොළ එහෙමත් නැත්නම් කර්නල් ජානක රිටිගහපොළ නම කිව්සෙනි ඕනෑම කෙනෙක් දන්න කියන යුද සෙම්පතිය ඔහුගේ නායකත්වය යටතේ පළවන කමාන්ඩු රෙජිමේන්තු සහ දෙවන කමාන්ඩු රෙජිමේන්තු දෙකක් වශයෙන් මේ සරසාලේ ක්‍රියාන්විතය බාර ගන්නවා පළවන කමාන්ඩු රෙජිමේන්තුවට විමර්ශනය සහ ඇතුල් වීම සරසාලේ ඉදිරි ආරස්සක වලල්ල කඩාගෙන 4 මයිල් පෝස්ට් එක දක්වා නැත්නම් 4 වෙනි කිලෝම් සැතපුම් කනුව දක්වා ගොස් අල්ලා ගැනීම පාබල රෙජිමේන්තු තුනක් සහායට සහභාගී වෙනවා ඉදිරිය කමාන්ඩු බ්‍රාවෝ සහ ඩෙල්ටා ස්ටෑන්ඩ්බයි ගෲප් එක හැටියට ඇල්ෆා ගෲප් එක කමාන්ඩෝ ගෲප් දෙකෙන් පිටිපස්සේ අපිට සම්බන්ධ කරපු පාබල රෙජිමේන්තු තුනක් පිටිපස්සෙන් එනවා ඊට පස්සේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව ඊට පිටිපස්සෙන් එනවා ඉදිරිය සහ පිටිපස්ස සම්පූර්ණ කමාන්ඩෝ අනසක යටදී තමයි ක්‍රියාත්මක වෙන්නේ හැබැයි අවාසනාවකට කොතන හරි වරදක් සිද්ධ වුණා පිටිපස්ස විශ්වාස කෙරුවා ඩෙල්ටා සහ බ්‍රාවෝ ගෲප් එක කිසිම වෙඩි ප්‍රහාරයකින් තොරව ඉදිරි ආරස්සක වලල්ල කඩාගෙන ඇතුළට ගියා කිසි පතරම පත්තු කරන්න උන්නේ ලයින් එකෙන් ගියා පිටිපස්සෙන් ආපු පාබල හමුදාව ඉදිරි ආරස්සක වලල්ලෙන් ඇතුළුුන්නේ ආපහු හැරිලා යුද හමුදා ආරස්සක වලල්ල පැත්තටම ගමන් කරලා තිබුණා ලයින් එකෙන් ඇතුළට ආවෙනේ හැබැයි කමාන්ඩෝස් ඇතුළට ගිහිල්ලා එළි වෙනකොට ෆෝමල් පෝස්ට් එකත් අල්ලලා ප්‍රශ්න ඉවර වෙලා බලපම් අපි විතරයි අපිට පිටිපස්සේ කවුරුත් නැහැ හැබැයි අපි ඇතුළට අරගෙන සෝල්ඩර් සීල් කළා අපි ඇතුළ අපදනි අපිට අපි විතරයි බට පිටිස කප මොනද ගෲප් දෙකයි 82යි 160යි සමහරට මේක ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ඊට ප්‍රමාණය එක ඩෙල්ටා ගෲප් එකේ ඕසියටට කටයුතු කරේ දැනට බ්‍රිගේඩියේ නිලේ රාජකාරී කරන බ්‍රිගේඩියේ හෙට්ටි ආරච්චි බ්‍රාවෝ ගෲප් එක ඕසියටට කටයුතු කරාවේ කැප්ටන් සිරිමාන්න මෙයාට තමයි සම්පූර්ණ ක්‍රියාන්විතය සිද්ධ කරන ෆෝමයි පෝස්ට් එක දක්වා ගියේ හැබැයි කමාන්ඩර්ස්ලා පස්සට එන්නේ නැහැ. හැබැයි පිටිපස්ස ඉස්සරහට ඒකල බලාපොරොත්තු වුණා. හැන්දෑ වෙනකන් අල්ලගෙන හිටියා. ගහගත්තා. සියලු පෝමයිල් පෝස්ට් එක යනසක පතුරගෙන හිටියා. අවසනාවකට පිටිපස්ස හිටපු කට්ටියට ඇතුළට එන්න බැරි වුණා. සෝල්ඩර් සීල් කරලා. අපිට එහා පැත්තෙන් ගියා එස්එප් ලගේ පැත්ත. සරසාලේ පෝමයිල් පෝස්ට් එක ඉඳලා තව කිලෝමීටර් මේ සැතපුම් දෙකට එහා පැත්තේ. ඊට පස්සේ එස්ආර්ලා එහෙම බෙදලා තමයි ටාගට් ගත්තේ. ඒක කණුවෙන් කණුවට දුන්නේ. මේ කියන්නේ සියලුම දෙනා අසාර්ථක වෙලා තිබුණා. හැබැයි අපි ඒ වෙනකොට සාර්ථක වෙලා හිටිය පෝමයිල් පෝස්ට් එක අල්ලලා තිබුණා. ගිහිල්ලා තිබුණා. 12:02 වෙනකොට අපිට පිටිපස්සෙන් ලයින් එකට අපිට එකතු වෙන්න ආවෙත් නෑ. අපිට සපෝට් එකකුත් නැතුණා. ඊට පස්සේ පටන් ගත්තා එල්ටීටීගේ යුද්ධය. කමාන්ඩෝ රෙජිමේන්තුවට පණ ඇතුව එන්න ලැබෙයි කියලා හිතුන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් උදා වුණා. පටන් ගත්තා අපිට ගහන්න. කන්ටිනියු. 81 ගහන්න පටන් ගත්තා. 122 ගහන්න පටන් ගත්තා. තියෙන සියලුම බලය දානවා. අපි ළඟට එන කෑලි අහුලවලා හිටියා. මෝටාර් කෑලි කැෂුවල්ටි වැඩි වුණා. තව දුරට තින්න බැරි වුණා. ඊට පස්සේ මෙජ සිරිමාන්නයි මෙජ හෙට්ටි ආරච්චි එතකොට කැප්ටන් නිලේ හිටියේ. අපිට දැන් මේක විකල්ප ඔපරේෂන් එකක් හැටියට පාවිච්චි කරන්න යනවා කියලා සියලු දෙනාම දැනුවත් කරලා ඒ ක්ෂණිකව අපේ කැෂුවල්ටි ඔක්කොම පිටිපස්සේ ගෙදරකට ගියා අරගෙන ගිහිල්ලා තිබුණේ වෙනකොට. තුවාල වෙන වෙනකන ගේක දාගෙන හිටියේ. තව දුරටත් කාලය අපිට සීමිත. එර බැහැලා යනවා, කරුවල්ලන් යනවා, අපේ අවසනවන්ත කාලය උදා වෙනවා. අපිට මන්නකුලම් සහභාගී වෙලා නැති වුණාට මන්නකුලම් වල සිද්ධිය අපි දැනගෙන හිටියා. හැබැයි අපිට උඩින් හිටපු කට්ටියකවත් තවත් මන්නකුලම් එකක් වෙයිදෝ දන්නේ නැහැ මේ සිද්ධිය කියලා. එදා එකයි අද දෙකයි ගෲප් දෙකක් කොටු වෙලා. යුද ප්‍රවීණයන්ගේ යුද හැකියාව සහ යුද දක්ෂතාවය මත නිවැරදි තීන්දුව తీරන ගැනීම තුල සහ අපියට යොමු කිරීම තුලින් වෙනම ඇසෝල් ක්‍රමයක් පාවිච්චි කරව අපිට එළියට එන්න සැලසුමක් හදුවා. අපේ කැෂුවල්ටි වැඩි කැෂුවල්ටි ගන්න ඕන. බොක්ස් ෆෝමේෂන් ඇසෝල්ට් එකක් දාගෙන අපි කැෂුවල්ටි එකත් අරගෙන අපි ලයින් එකෙන් කඩාගෙන යන් කියලා. වෙන කරන්න විකල්පයක් නැහැ කියලා තීරණය කරවෝ. ඊට පස්සේ ඔක්කොම අපිට අපි විතරයි ඒ තිරනේ හිටිය. සරසාලට යනව නම් 4 වෙනි සැතපුම් කනුව පේන්න තියෙනවා. ගියොත් අපි ගියේ කොහින්ද කියලා එදා යුද්ධේ මේ පස්සට ගියේ කොහින්ද කියලා හිතා ගන්න පුළුවන් දවල් කාලේ අපි වට කරලා ගහද්දි. එනවා රැලි එන්නේ.
පළවෙනි රැල්ල ගහනවා ඊට පස්සේ දෙවෙනි රැල්ලත් නැගිනවා ආයෙ රැල්ලත් නැගිනවා එන ප්‍රමාණය නැහැ ස්ටෝම් බංකරයක් තියාගෙන මම ඔක්කොම මෙතන ෆිල් කරලා මේ ක්ලයිමේට් එකේ ප්‍රශ්නේ විසඳන ගමන් තමයි උඹලාගෙන ඉඳලා තින්නේ අපි වල්ලා ගන්න රෑ කාලේ උන්ගේ ඇතුලේ වාසිය උන්ට වැඩි හැබැයි අපේ නිලධාරීන්ගේ සහ ජේෂ්ඨ අපිට උඩින් හිටපු ජේෂ්ඨ රණවිරුවන්ගේ තීක්ෂණ බුද්ධියන් සහ අපිට දුන්න උපදෙස් අපි ක්‍රියාත්මක කිරීමට නොපැකිලීම නිසා අපි අන්තරාදායක ක්‍රියාන්විතයක් තුලින් අපිට එළියට එන්න සැලසුම් කරා බොක්ස් ෆෝමේෂන් මේ කියන්නේ ඉදිරිපෙළ වමේ දකුණේ පෙළ දෙක පිටිපස්සෙන් පෙළිය හතරස් කොටුවක ආවරණය වෙන ආකාරයට පිටට වෙඩි තබාගෙන කැෂුවල්ටි ටික අරගෙන එන එක තමයි ආවේ අවාසනාවන්ත සිද්ධිය අපි එනවා ලයින් එක උන්ගේ ඉස්සර හංගහනවා ලයින් එක ඉඳලා අපි වෙල මැද අපිට ආරසවට තිබේ නියරක් විතර නියරකට යන්න බෑ මොකද බොක්ස් ෆෝමේෂන් එක අපේ කැෂුවල්ටි මැද බිම ගිහිල්ලා නැගිටින්න සමහර අවස්ථාවල chance එක නැහැ උන් ඉස්සර වෙනවා ස්නයිපර් ලයිට වඩ අවාසනාවන්ත විදියට මෙච සිරිනමා අන්නට ස්නයිප් කරනවා සෙට් එක ළඟ තිබ්බ හින්දා සෙට් එකයි බඩියයි ඒ අවස්ථාවේදී ස්නයිප් කරනවා මෙච සිරිමාන්නගේ බඩියා දිසානායක බොඩිස් දෙකයි එවනට ඩෙත් නැහැ හැබැයි යුද්ධ කරන්න බෑ කැෂුවල්ටි බඩියව අයින් කරලා සෙට් එක යා තනියෙන් ගන්නවා සෙට් එක තමයි තීරණය කරන්නේ කවුද මේකේ නායකයා කියලා මෑන් පැක් එකේ පේනවා එතකොට දෙන්නෙක් එකට ඉන්නව නම් සෙට් එක තියෙන එකේ නා බඩියා සෙට් එකෙන් කතා කරන එකේ නා මේකේ ලීඩර් ඒක තමයි එල්ටිටි හෝ අපේ හෝවත් තීරණේ හැබැයි බ්‍රිගේඩිය හෙට්ටිය ආරච්චි එවකට කැප්ටන් හෙට්ටිය ආරච්චි සෙට් එක බඩියෙන් අරගෙන තනියම පිටිපස්ස සම්බන්ධකම් පවත්වා ගන්නවා ඒ කරලා බොක්ස් ෆෝමේෂන් ඇසෝල්ට් එක ඇවිල්ලා මම ඉස්සරහ ෆ්‍රන්ට් ලයින් එකේ හිටියේ ඉස්සරහින් හිටියේ අපි උන්ගේ බංකරයට RPG ගහනවා ඒ අවස්ථාවේදී මට මං උට දෙන්නවා මට ඊට පස්සේ මාය දුන්න අපි කීප දෙනෙකුට වීඩියෝ දුනා අපි ලයින් එකේ ප්‍රශ්නයක් වුණේ කඩාගෙන එළියට ආවා ඇවිල්ලා කැෂුවලිටි එකත් අරගෙන ඇවිල්ලා හැබැයි එදා මන්න කුලම් වල සිද්ධ වෙන්නේ සිද්ධිය අඩුම තුවාල ගානකින් අඩුම මරණ සංඛ්‍යාවකින් එදා අපි දිනුවා මම එදා තීරණය කරවුවා කමාන්ඩර්ස්ලා කියන්නේ මෙහෙම තැනකට තමයි මමත් මේ සමාජික වුණේ කියලා එදා මට රණසූර පදක්කම නිදේශ කරවුවා අපි හිට බොහෝ දෙනෙකුට රණසූර පදක්කම හම්බුණා ඊතනදී අපිට අපිවත් නැති වෙලාවක මේ කර මේක පරමයිද අපේ ඊට ජ්‍යෙෂ්ඨයන්ට හම්බෙන්න ඕනේ හැබැයි අපි දිනලා ආවා එතනට ආවා ඒ ආවට පස්සේ තමයි මම දන්නේ අපි දන්නේ අපිට පිටිපස්සෙන් ආපු කට්ටිය අපේ පිටිපස්සෙන් ඇවිල්ලා නැහැ කියලා. හැබැයි අනිත් ස්ථාන වලින් ගියපු කට්ටිය ගොඩක් මරණ සංඛ්‍යාව වැඩි වෙලා තිබ්බා. ඔපරේෂන් එක අසාර්ථක කරලා තිබ්බා. හැබැයි අපි සාර්ථකයි. හැබැයි අපි අසාර්ථකුනේ අපිට පිටිපස්සෙන් කවුරුත් හිටින්නේ නැති නිසා අපි අසාර්ථක කළා. අපි එතනින් ආයි වුණා. සරසාලේ සිද්ධ වෙන්න ගිය මන්නකුලම් කේදවචක ඔය ආකාරයෙන් තමයි අපි නිමා කරලා අපි බේරුනේ. මේකෙදි සාමාන්‍ය ෆයර් ටැක් එකකරනේ ෆිසිකලි බොඩිස් තිබ්බා 25කට එහා ලයින් එකේ. දැන් අපි ලයින් එක කඩාගෙන එනකොට බංකරල තිබ්බ ඒව දැක්කා. හැබැයි උන් දුවන ඒවා දැක්කා. දුවන ඒවා අපේ කට්ටිය එහෙ තැන් වල වැටෙන්න වෙඩි තිබ්බා. ඉස්සරහ පැලේ ප්‍රමාණයක් අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. අපිට වෙඩි තිබ්බ හා සමානව අපි කමාන්ඩර් හිටිට ඊට වඩා දවල් කාලේ දුවගෙන එනුන්ට වෙඩි තිබ්බ ප්‍රමාණය වැඩි. හැබැයි ඒ වගේම අපිට උඩින් සපෝට් එක හම්බෙච්ච තැන් වල ඒ වගේ තරි ලොකු ඩැමේජ් එකක් වුණා. නැත්නම් අපි වඩාගෙන යනවා. උට ඩැමේජ් එකක් වුණ නැත්නම් උන්ගේ ගේ ඇතුළට අපි ගියාට පස්සේ අපි වඩාගෙන යන්නේ. හැබැයි උට ඩැමේජ් එක වැඩි හින්දා අපිට ෆේස් කරන්න බැරිද? ප්‍රශ්නේ වුණේ. හැබැයි අපිට උනේ අපේ අවාසනාවට ක්‍රියාන්විතේ අවාසනාවට අපිට දවල් කාලෙම දිනා. අපිත් මේක සාමාන්‍ය අතක් විතර මරුණා. හැබැයි එතන මරුන්නේ නැහැ. එතන ඔක්කොම කැෂුවල්ටි. හොස්පිටල් වලට ගේන අවස්ථාවේ තමයි ඩෙත් වෙලා තිබ්බේ. පිටිපස්සට අරන්ගෙනකොට ඒ අරන්ගෙන වෙලාවේදී ලේ යන්නේ වගේ. ඒ කාලේ ඩියුරේෂන් එක ඇතුළත තමයි ඩෙත් වෙලා තියෙන්නේ. මේජර් සිරිමාන්නත් ඒ වෙනකොට කැප්ටන් සිරිමාන්න මේජර් එයා ඩෙත් වෙලා තිබුණෙත් නැහැ. බඩිය දිසානායක රිස්නයිප් කරලා තිබ්බේ මෙතෙන්ට. මේ හක්ක නැහැ. පල්ලෙහෙට වැටිලා තිබ්බේ කැලල ගෙවිල. බෙයත් හේනොට මැරලා තිබුණේ නැහැ. ලේ ගිහිල්ලා තමයි මරණ කොට සිද්ධ වුණේ. කැෂුවල්ටි තිබ්බ 20ක් 25ක් විතර අපි. හැබැයි අපි සරසාලෙන් ගැලවිලා ලොකු අනතුරක් සිද්ධ වුණේ කමාන්ඩ් එක. ඒ ආකාරයෙන්ම කිසිම ගෲප් එකක් විඩ්‍රෝ කරන්න ඕනෙත් නැහැ කමාන්ඩ් ගෲප්. ඒ විදිහටම පවත්වාගෙන ගියා. ෆෝමයි පොස්ට් එක අල්ලන්න පරද්ද වෙලා නැහැ. ෆෝමයි පොස්ට් එක ඇතැළුවා. හැබැයි අපිට සහයට හිටපු කට්ටියගේ ප්‍රශ්න හින්දා අපිට යුද්ධය තරින්න වුණා. දැන් අඩිය තියමු මුහමාලෙට. මේ සිදුවීම මොහමාලේ ක්‍රියාන්විතයේ අග්නි කියල ලොකු ජයග්‍රහණ ලොකු අරමුණු රාශියක් එක්කරගෙන තමයි මේ ක්‍රියාන්විතය පටන් ගත්තේ. දිනනවා දිනන පුළුවන් බලය තියෙනවා බලය පෙන්වන්න කරපු විශාල ක්‍රියාන්විතය. සියලු පාබල හමුදාව සියලු විශේෂ හමුදාව කමාන්ඩෝ SF PR ගජබ GW CLI
එස් සර් සියලු දෙනා එකතු වෙලා ගත්ත කරපු ක්‍රියාන්විතය මුහමාලේ ඉදිරිපෙළ වලල්ල කිලාලේ ඉදිරිපෙළ වලල්ල නගරකෝවිල් ඉදිරිපෙළ වලල්ල මේ සියලු වලල් එකම අවස්ථාවකදී බ්‍රේක් අවුට් කරගෙන පළේ දක්වා ගමන් කර සියලු කණ්ඩායම් පළේ වලින් එකතු වීම මුහමාලේ ආරමුණ එල්ටීටී එක පළේ වලින් सीमा करा कियाने अलीमंगड़ीम एलियर दाना क्या ईपीएस वोलिंग एलियर दाना के प्रश्न अग्नि में किन तेरे दमा बिक्रिया नित्य पटांग करते विमर्शन है अपे कमांडर्स वाला विमर्शन है करा वो दुन्ना ए रेजिमेंट वाले कमांडर्स वाला में करण वाके लगे पुंडा यार लड़ दिन देखो कमांडर्स अपीर पास एंगिन देखो मामा विमर्शन है कर बुते ना मीटर दहाई विमर्शन है कर ला दुन्ने ए यूनिट टेक रेजिमेंट वाले लाइन के ब्रेकआउट टेक गंद गिरा पीर पास एंग अपी हिटिया आवास ना वो करे दुन्ना पाबल कंडा है इसी हाथर दिन ब्रेकआउट ब्रेकआउट लाइन ने कड़न कड़न जैसे बुन है रे ऑपरेशन गे लाइन ने कड़ा लंगना पास बट पाते गेला इसी हाथर तुला कर दहातु नगर बट के शोल्टी कव दवत चुद पीटी क्रियान्वित कर कपूल गेला तिबुना क्रियान्वित असारतक इतना क्रियान्वित असारतक उना अनिपत्यंगे क्रियान्वित लाइन ने कड़ा गेला तिब अब अभी कमांडो इतनी लाइन कड़न गेने नगर कोविल कड़े लाइन ने कड़ला मुहमाले किलाली सील दिन आड़ सर कमांडो सगिया पलयोल नगर कोविल लाइन ने कड़ान मुल्ले कड़ा गेला लाइन ने एलो अभी गिया एलो अल अभी होल्ड कर गता होल्ड कर गए हिड़िया अन पे क्रियान तो असारत गुना अभी असारत गए अंतिम तपर कंबला वर मेतनी इन्न मेक अल ईवर अभी दें अभी आगे कर गीवर अतन अभी नगर कोविल कड़वे मुल्ले कड़वे मुल्ले कर मुल्ले दिखे प्रंटेज जटने अभी मून दिन दाल दिव अभी टागट गील बलन अभी इसल लगे सील मुद्दे ना करके अतर मंगल दंड तन एंड तन इट पास ऑपरेशन विड्रो कर ऑपरेशन विड्रो कर इट पास गंड अभी अभी एंड बैगेनो कमांडो वन कमांडो गीटी एंड बैगेनो अमक अल लाइवर अभी मरला लाइव अभी लिंक अभी हट बला काट तिंदा मुन्े दंड दूने अभी पेश कर बेरे आने तक मेतोड़ा ट्रेन आट गन पड़ा तप इट पास आट गो ट्रेन लिंक के ट्रेन आट के पड़पे मेत कैशुअलिटी डेत एंड कड़ेनो मेम लाइन के मेमेन मे इसे मेट मेतन गाँव उम करे तागड़े उंकर एक्रोहेम कर ऑपरेशन के अग्नि के लिए विनाशम ऑपरेशन अब अभी ताम दिन अभी खाले मदना रसको अभी पसट गए पसट अकमे आव अब अभी किसी मन तो रखने पड़ी पड़ी तुवा एर अभी आव अविल मगे एट मैन कमांडी साजन महेंद्र रत्न इट पास लाइन ने अपे लाइन ने अभी नतर अपे लाइन ने क्या एल टी टी लाइन ने अभी अलग अलग लाइन ने अभी नतर उंगे लाइन ने अभी नतर नतर लाइदी आम के बार दिल अपित नहीं इन वस्ता मोहमाल बेस आम के कोटे गंड क्रम इट पास कमांडो एट मैन साय महेंद्र महेंद्र तेक जंड गेल इट सपी एंट गिया बलपा गील बलपा अतरोड़ दाल एल टी सोल्ड सील कर फोम एन दिखाई दिखना एंड बोम मार महिंद की वा मेक बोम बेरे प्रश्न मेक अपीट दुन नड़व अभी दागत नड़वे में अपीट वट नड़व अभी अट दिन आई मे वे कौर मुखद गेलो पुल अंदर गेल अभी तीर ने अभी सर गया गील लाइन दिखा गया फोम एन दिखाई दिखा सोल्ड सील कर लीन हॉल कर भाई पीट पास आटना लिंक इकट्ठे लाइन इन लाइन नेकन होना एक होला बल पा लाइन नेकम गहकूड़े आट करे उंगे के गहे लू बंदा लिये बंदा एक करे करण आम इन लिंक वन फाइव टू एक मे ऑपरेशन ने कल वस्तु अरगेटे गहपेट गहपेल कैशी वन फाइव टू एक्ना डैमेज एक नवत कौंटर अटैक अखर एक डिस्लो पास टागटे अभी इतनी हिरोला हिट पकड़ सदगा तुवाले वाला हिट पकड़ा सदगा एरगन अग्नि की लक्रिया इतनी हमार कर पसर गता है भाई अभी एट मैन इतेंट अनियुक्त कमांडो के कौरदे उन्े मुखद करे मुखद के लिए उडिंग आ बोर्डस क्रियात्मक अभी अतरुदान लिस्ट के तीनों दंड इनका है भाई अभी मुकुतने अभी लाइन निकट अभी आवा अभी हिटिया अभी फ्रंट लाइन के हिटने इक लेवल लाइन अभी अभी रेजिमें आवा भाई आवास नाम अंत विधि अग्नि की विधि लुकु अरमुन की क्रियान निमावन मे नगर नगर कोविल नगर कोविल नीलधारी आन दिन अभी क्या लुलु विक्रम रत्न मेज गुण रत्न युद्ध कटे तोली पास
डोमिनेटिंग पेट्रोल सह एक रेकि ओब्लिक फाइटिंग बलयता हुरुकरगनीम सह त्रस्तवादी विनाश क्रीम अरमुनिंग कटिकालीन ऑपरेशन 4872 डोमिनेट करनुव रेकि करनुव अटैक करनुव एनुव इदिरिपिल आरस्तक वलल्ले इन एलटीडी त्रस्तवादियकुट नो मैन लैंड एक किसी के राजनीति भूमि उंट एतुल नोदीम एतुन प्रहार एल गिरी अपे इदिरी अरसक वाल अरस गिरी उंट ज्ञान कट जमीमेड खड नतिकिरी एहिरी तम डोमिनेटिंग सह रिकी ओब्लिक फाइटिंग पेट्रोल अरमुन विमर्शन करण अपहार दिन हरितासजनक सिद्धिया सिद्धिमेव मे क्रिया क्रियात्मक लास्ट लाइट ऐके फस्ट लाइट इसलिए लाइन विमर्शन करण विमर्शन कर उंगे दैनिक क्रियाकारक अधीशने अधीशने अपीट गेलपिन टाकट को तीन गेलपी होनो अब इधर प्रहार के लिए मन मे अभी अरमुन मे मुख्यान बेसिक अभी करें इकरला होनो ये वागिस्तान की पैक होनो होगा अपने आवतेनो ये रे दकपू देवल डबल मुन विद्य हेटते सिद्धवेन के बैन दवत अभी उंगे लाइन आसन्न को हरदला अभी निरीक्षण कर निरीक्षण कर अट दर्शन उंगे एक्टिविटीज क्रियाकारक क्रियाकारक अध्यक्षण करण एक अभी तीरने करण मे आने टीम ईटमेंट एक्नवा एक ईटमेंट इश्टेम बैनो एक अभी तीरने करो मे टागटे अभी कोम एक मगे ईटमेंट के दक्ष फोम कमांड मध्यम बंदर अने तेना पी एस आगर के मे मत कनिष्ठा अभी मंग एलगना की अंदोने मे हेम टागटे पिटिपस्मती ओहंगे शक्ति मम्म इट मैन कमांड मगे नायक टागटे गाट ओहंगे शक्ति मे सील टागट गे फस्ट लाइट ओंगे ऐक्टिविटी पटंगंड विनकोट अभी लाइन उंगे अना गील आसन्न मीटर पहलोट विस्तर पनहाट लंकरण इतना प्रमाण ये लंकर इन पलवी अवस्था वेदीम उंटे हेरेंड वन अभी गहल पीट बस दूगने हेम टागट गत बर्र गान विशेष टागट मम्माई मद्दू बंदर पीएसागर अतना लंकर लाइन उंगे लाइन लंकरला उंगे पोल तो बेटे हेतु लाइन अब किसी के ने अभी गिया लाइन किसी के ने अट इन इसे हेन एल टी डी के हतरदे कार रथदागना विपन्न खरेदागना इनवा सिंगल सिंधु अगे मुखद सिंधु टीक कालक पटन उब अमतक उन बव धन गेला सिंधु गेनो मध्यम कथा कर लंग मीट रहा कथा करीटरने कूपर सिंगल के तीन मेके अभी टेन सिंधु गेनो सिंगल अद्दे मेल उंगलाइन गतिरो हंगेला हिमीट कल करलाट गेलाटिया गांडा सर ने हतर दिन इतने गांडा सर उंग करे आ सन्न मीटर पहेदी तुम दिन गेह टागट हतर मम पत्र देखा मद्दुम बंडार पत्र हतर पी सागर पत्र देखा टागट हतर इतना पत्र दाकनी प्रमाण की टागट एंड एंड मीटर दीपना फायर पोतने टागट हतर अब कथा करना कोई शोट देखा गेहवे गल अब सेट ऑफ करना पियान आई अभी इन गेहूड बस सामान्य बस इंकना हुसैन बोल्ट इवेट पर्याद कर बोलवा अभी दूर दीवी उंगे लाइन की अभी इन इट पास दिनवा दीमक विना दिगर तनिकर सृष्टि उम्म रिजिस्टर कर लीन बोर्ड गल रिजिस्टर कर लीन ये टागट संपूर्ण गान सृष्टि इट पास एक्म फायर अभी अभी कहूँ टागट गल ओ इधर महापरिमाण टागट गता ओके ओ गो इट पास आई टागटे गता एरगने वाले वैविध्यम टागटे इष्ट पॉइंट लाइन के हिंगे दीरटे दी पॉइंट इष्ट पॉइंट के ओके सील मुंगे बल बल तहूर इधर अड़क मेहमेन मेमेसाड़ी इष्ट पॉइंट कदम ओने क्रिया तरजन एकमे इष्ट पॉइंट एक सीएल बल पेनो इसल तीन तुड़वा एक सीएल आम्स एमो बल उम दिन अभी लंकरला पी एस आगर इम मद्दुम बंदर तुंदा लंकरला दवा दुला कैम विला लंकरला अरगेट कैमरा गील इन विला गव तुंदने दुला गाल इतना पहाको हयाक दुंगे अब इट करेक्शन कर अभी सपोर्ट इटिया इट वन साय मेज निशांत या सपोर्ट इतना सहजन एट वन इन तेन तेन इन तेना लोड इना एनो हेम दक्षता दिब यागे सूर्य एंड बोलवा सपोर्ट इट मुद
එක්කනේ ටගට් එකත් අරගෙන පස්සට ආවා දාලා ඉද්දි කිව්වා ඉක්මන එක ඇතුළට ගන්නක ඊට පස්සේ ඇයි කියලා ඇහුවා ඊට පස්සේ අපේ ජෙනරල් සේනරත්න සීයෝ උන්ගේ මොනිටර් වෙලා තියෙනවලු උන්ගේ 19 කියලා බේස් එකක් තිබ්බා 19 බේස් එකේ ඒකේ බේස් එකේට බොලීට කතා කරලා අහලා උඹලට නගර කෝවිල්ලේ ඔච්චර දවල්ට ටාගට් ගන්නවා ඇයි උඹලට ඔච්චර කට්ටියක් ගිහද ඔච්චර පහසුකම් දෙද්දි ඇයි උඹලව නතර කරගන්න බැරි කියලා ලයින් එකට බොලීට කතා කරලා දෙනවා කියලා දෙනවා අපිටත් තියෙන ප්‍රශ්නේ ඒක තමයි මේ වැලියටින් මතුරුලා වය ගහන්නේ ගහන හින්දා අපිට මේක මේ නතර කරගන්න බැරුව තියෙන කියලා කියලා දෙනවා ඒතර තමයි අපි දන්නේ මෙහෙම සිද්ධියක් වෙනවා කියලා කෙනුන් ඒ තරම් අපිට ඒක බය හින්දලා දෙනවා ඒතර අපි ටාගට් ඒ තරම් දක්ෂ විදිහට අරන් දෙනවා අපි ඒ ටාගට් එක අරගෙන ආව ඇතුළට ඇතුළට නෝ සී වේවිලා ජෙනරල් එස් එස් එච් පී කේ සේනාරත්න අකෝ කමාන්ඩෝස්ලා ගෙන්නවම කොල්ලෝනේ කිව්වා කමාන්ඩෝස් සගාව අපිට දැනෙන්න ඕන කිව්වා කමාන්ඩෝස් ටාගට් එක ගත්තම දැනෙන්න ඕන කිව්වා ඉන්න අන්තිමේ කරත් දැනෙන්න ඕන කමාන්ඩෝස් ටාගට් එක කරන් තියෙන කියලා උන්ට රිදෙන්න ඕන මරුණ ඩඩන උන්ට රිදෙන්න ඕන කිව්වා අන්න උන්ට රිදිලා දිනවා මම බලට ඒක කියන්න ආවේ කිව්වා එතකොට තමයි අපිට කුම්මිය අපි කමාන්ඩෝ ටිට වැඩක් කරලා නේ කියලා අපිට දිනු අපිට ටාගට් නෑත්තම් ගන්න ඒ විතර නගර කෝවිල අනසක පතුරු නැහිටි රිදෙන තැන් වලට රිදෙන්න දැනෙන තැන් වලට දැනෙන්න මේ ව්‍යායාමයේ ඒ සඳහායි න්‍යායාත්මක ප්‍රායෝගික සටන් දක්ෂේ රණකාමීක් එනිසා ඉදිරියටත් යමු නොනැවති ඉදිරියේදී හමු වෙමු ඉදිරියේ හමු වෙමු ඔබතුමාට හෘදයාංගම ස්තුතිය පුද කරන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කමාන්ඩෝ සෙබළු ඔයාගෙන ගිහිල්ලා ඔවුන්ගේ හැකියාවන් සහ අධ්‍යක්ෂ රටට ලෝකෙට බෙදලා සියලු සොල්දාදුව දිරිමත් කිරීම සහ කනිෂ්ඨයන්ට මෙහෙම කොටසක් ඉඳලා තිනවා උඹලත් මේ විදිහට වුණොත් මේ රට දිනනවා කියන එක අපේ සංජීව මල්ලි ලෝකෙට රටට කියනවා මං හෘදයාංගම ස්තුති වෙනවා ඒ කරන ප්‍රයත්නෙට බොහොම ස්තුති ඒ වතුමාට ජයින් ජය දීර්ඝ ගමනක් යාමට අවස්ථාව උදා වේවා කියලා හෘදයාංගම එකසිතින් කමාන්ඩෝ සෙබලෙකරේට කමාන්ඩෝ රෙජිමේන්තුව පළමුණ කමාන්ඩෝ රෙජිමේන්තුව නිලධාරීන් සහ සෙසිනුලේ වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ ජයවා පන නල රැක ගත් අපේ රණවිරුවන් ඔබ නිසයි අප ජීවත් වන්නේ හෘදාලයෙන් අපි ඔබ මතක් කරනවා බොහොම ස්තුතියි